ටවම ස්කෝලේ චිත්‍රපටයේ දොස්තර වූ ඔහු නිදහසේ පියා චිත්‍රපටේ එඩිය සේනානායක චරිතයට පණ පෝනවා. රාජයෝගයේ ටෙලිනාට්‍ය මාලාවේ පළාත් සභා මන්ත්‍රී ලෙසද සිදු ටෙලිනාට්‍ය ව්‍යාපාරිකයෙකු ලෙසද ඔහු විකාශයට නියමිත අමුතු රසිකයා ටෙලිනාට්‍ය මාලාවේ තවත් චරිතයකටද දායක වෙලා ඉන්නවා. වේදිකාවේ හුව හමුවෙන්නේ අලුත් හොරෙක් සහ සුදු සහ කළු සමගයි. මෙලෙසින් හමුවන රොෂාන් පිටියේ රංගන ශිල්පියාගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය දැන් රංගනයට පිවිසෙන්නවා. අලුත් වසරේ ඔවුන්ගේ අලුත්ම තොරතුරු රොෂාන් පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි. රොෂාන් දැන් කොහොමද ජීවිතේ සමබරව ගෙවිගෙන යනව අවරදක් නැහැ. විවාහ ජීවිතේ කොහොමද? විවාහ වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. දෙන්න සතුටින් දෙන්නට දෙන්න තේරුම් අරන් ජීවත් වෙනවා. අද ඒ තේරීම ගැන කොහොමද හිතෙන්නේ? රිද්මා මාව හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ වගේම මගේ රැකියාව ගැනත් හොඳට වටහා ගන්න තියෙනවා එයා. ඇත්තටම ඒ තේරීම නිවැරදි කියලා හිතෙනවා. දැන් ඇය රඟපෑමටත් ඇවිත් ඒ අවස්ථාව ලබා ගත්තේ කොහොමද? මම දිනක ගිහන් රෝහණ අධ්‍යක්ෂකවරයා හමු වෙන්න ගියා. රිද්මා මායක ඇවිත් හිටියේ. ඒ වෙලාවේ තාරකා වාසල් මුදල ආරච්චි රිද්මාව දැකලා එයාගේ සිට පිටපතකට අනුව ගිහන් රෝහණ අධ්‍යක්ෂණය කරන නිර්මාණයකට එයාව තෝරගත්තා. තාරකා තමයි ඒ චරිතයට සුදුසු පෙනුම තියෙනවද කියලා රිද්මාට ඒ අවස්ථාව ලබා දුන්නේ. රොෂාන් කැම්පිතේ රිද්මා දිගටම රඟපානවට මං කොහොමටත් තහංචි දාන්නේ නැහැ. එයා ගෙදර වැඩවලට හොඳින් දායක වෙනවා. මගේ වැඩ ගැනත් හොයලා බලනවා. එහින්ද එයාගේ කැමැත්තට මං තහංචි දාලා නැහැ. කොහොමද ගෙදර ගෙවන ජීවිතය? රිද්මාට හොඳට රසට උයන්න පුළුවන්. උයන පියන දෙයට මගෙන් ලොකු සහයෝගයක් නැහැ. එයා හරි ආසාවෙන් කැපවීමෙන් ගෙදර වැඩ කටයුතු කරනවා. විවේකයේදී ඔබ මොනවද කරන්නේ? රිද්මා ආසයි ෆිල්ම් සහ නාට්‍ය බලන්න. මේ වෙලාවේ මම වේදිකා නාට්‍ය රිහර්සල් ගියාම එයා එනවා එක බලන්න. අපිට ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. බොහොම සරලව සාමකාමීව ජීවත් වෙනවා. රට ගැන රටේ තියෙන වාතාවරණය ගැන සමාජයට ලොකු කලකිරීමක් තියෙන්නේ. ඒත් අපි මේ රට දාලා යන්න ඕනෑ කියන තැන අපි දෙන්න නැහැ. ඒ අඳුනාව කියාගෙන රත් වෙනවට වඩා රටේ තියෙන අවුලට බැන බැන ඉන්නවට වඩා සමාජයට සහ රටට තේරුම් මරම් අපිට ගැළපෙන විදිහට ජීවිතයට මූණ දෙනවා. ජනවාරි පළවෙනිදා දෙන්න එකතු වෙලා කිරිපත් හැදුවා. පන්සල් ගියා. විශේෂිත දේවල් කියලා මොනවත් කළේ නැහැ. රිද්මා, ඇත්තටමයි ඔබ රඟපෑමට එන්න හිතුවේ. ලොකු අරමුණක් තිබ්බේ නැහැ. රඟපෑම යන යම් හැදෑරීමකුත් කරලා තිබුණා. ඉතින් තාරකා අක්කා ඒ අවස්ථාව ගිහන් රෝහණ මහත්මයා හරහාමට දුන්නාම ඒ ගෞරවයෙන් බාරගත්තා. මේ විදිහට දිගටම චරිත ලැබුණොත් මොනවද කරන්නේ? හොඳම දේ ලැබුණොත් බාරගන්නවා. ඒත් මගේ ප්‍රධාන වගකීම වෙන්නේ ගෙදර රාජකාරී වගකීම් ටික හරියට කිරීමයි. ඔබ රඟපාන මේ චරිතය මොකක්ද? හොඳද? වත් පොහසත්කම් ඇති පවුලක ටිකක් මුරණ්ඩු ළමයෙක්. මව්පියන්ගේ හුරතලයේ මැද හැදී වැඩුණු තරුණියකගේ චරිතයක්. මේ නිර්මාණයේ නම ඉන්ද්‍රචාපා. මගේ චරිතයේ නම ක්ලෝවි. හැබැයි රොෂාන් අයියා මට රඟපාන්න එපාය කියලා නීති රීති දාලා නැහැ. රිද්මට රසට උයන්න පුළුවන් කියලා රොෂාන් කිව්වා. එයා මොනවද හදලා ඉල්ලන්නේ? රොෂාන් අයියා හරි සරලයි. පොල් සම්බෝල එක්ක රතු හාල් බත් සහ පරිප්පු හොද්ද තියෙනවා නම් ආයේ තව මොනවත් එයාට ඕනේ නැහැ. ගමේ ගොඩේ කෑම වලට තමයි එයා ගොඩක් ආස කරන්නේ. අද රිද්මට ජීවිතය දැනෙන්නේ මොන විදිහටද? හොඳයි, අපි විවාහ වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ කාලේ හරි සුන්දරයි. හරිම ආදරණීයව අපි විවාහ ජීවිතේ ගත කරනවා. රිද්මට රොෂාන් ගැන මොනවද හිතෙන්නේ? රඟපෑමට හරි දක්ෂයි. ඒ දක්ෂතාවය එයාගේ ඇඟෙන් ආය දෙයක්. ඕනම දෙයක් ගැන හොඳ මතකයක් තියෙන්නේ. ඕනම මාතෘකාවක් ගැන හිස් නැතුව එයාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඇත්තටම එයා හොඳ දැනුමක් ඇති පොතක් වගේ. ඕනම කෙනෙකුට ප්‍රශ්නයකදී උපදෙස් ගන්න තරම් හොඳ චරිතයක් කියලායි ඇය කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.
වගේම මෙන්න මේ බෙල් බටන් ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.